හැමෝටම තෙරුවන් සරණයි. අද ඔයාලට මම කියලා දෙන්නේ පාලි පරිවර්තනය පිළිබඳව, විශේෂයෙන්ම දෙවන භාෂා සම්බන්ධයෙන්ම. මේ පාලි ඉගෙන ගන්න දරුවෝ ඉන්නවා දහම් පාසල්වල. ඉතින් 10 ශ්‍රේණිය පෙළ පොතේ තියෙන දහම් පාසල් පෙළ පොතේ පළවෙනි පාඩමේ ඉඳලා අද මම පරිවර්තන පිළිබඳව ඔයාලට කියලා දෙන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් අපි බලමු මේ පළවෙනි පාඩමේ තියෙනවා මෙන්න මෙතන දුට්ටගාමිනි රාජා දුටුගැමුණු රජතුමා පිළිබඳව පාලි පරිවර්තනයක් මහා වංශයේ එන. ඉතින් ඒක ගැන තමයි බොහෝ දෙනෙක් කිලිමක් කරලා තිබුණා මෙන්න මේක පරිවර්තනය කරන්න කියලා දෙන්න කියලා. ඉතින් අපි මං අද බලාපොරොත්තු වෙනවා ඔයාලට පරිවර්තනයක් කරන්න මේ සියලුම පාඩම් ටික මේ වීඩියෝ මාලාවෙන් ඔයාලට ඉගෙන ගන්න පුළුවන්. අපි බලමු දුට්ටගාමිනි දුටුගැමුණු රාජා රජතුමා කාක වන්න තිස්ස රඤ්ඤෝ කාවන් තිස්ස රජුගේ ජෙට්ට පුත්තෝ වැඩි මහලු පුතා. තස්ස මාතා ඔහුගේ මව, එහෙම නැත්නම් එතුමාගේ මව විහාර මහාදේවි, විහාර මහාදේවියයි. බාතා සහෝදරයා සද්දා තිස්සෝ නාම, සද්දා තිස්ස නම් වේ. දහර කාලයේ කුඩා කාලයේ තස්ස ජෙට්ටස්ස ගාමිනී ඉති නාමං අකංසු. කුඩා කාලයේ තස්ස ඔහුට ජෙට්ටස්ස ගාමිනී, ජේෂ්ඨ ගාමිනී, එහෙම නැත්නම් වැඩිමහලු ගාමිනී ඉති යැයි නාමං නමක් අකංසු කළාහුය. බහුවචනින් මේක දීලා තියෙනවා. කුමාරස්ස කුමාරයාට ද්වාදස වස්සික කාලේ, දොළොස් වයසේදී. ද්වාදස කියලා කියන්නේ මේ දොළොස් වස්සික කියන්නේ වර්ෂය. කාලේ කාලයෙහි ඒකදා එක දවසක් අත්තනෝ පිතා තමාගේ පියා උභෝ කුමාරේ, මෙතන උභෝ කියලා කියන්නේ දෙන්නට, කුමාරේ කියලා කියන්නේ කුමාරවරුන් දෙන්නට, ආමන්තේත්වා අමතලා කතා කරලා, දමිලේහි සද්දින් දමිලයන් සමග මා යුංජතාති නොකරන්න යුද්ධ, එහෙම නැත්නම් යුද්ධ කරන්න එපා වත්වා කියා. මේ ඉති කියලා මෙතන ප්‍රත්‍යක් තියෙනවා. එතකොට යුද්ධ නොකරන්න යැයි වත්වා කියා. බත් පිණ්ඩං බත් පිඩා ගහෙත්වා ගෙන, බත් පිඩක් ගෙන අහං මම දමිලේහි සද්දින් දමිලයන් සමග, එහෙම නැත්නම් ඔව් දමිලයන් සමග න යුංජිස්සාමි යුද්ධ නොකරන්නෙමි. මෙතන අනාගත කාලයෙන් තියෙන්නේ නොකරන්නෙමි ඉති යයි සපතං කත්වා. මෙතන සපත කර, සපත කර කියලා කියන්නේ අපි ඒ වචනේ වඩාත් හොඳයි දිවුරලා, සපතං කත්වා දිවුරුන් දීලා, පුංජතාති අනුභව කරන්නයි, පච්චේකං අදාසි ප්‍රතිඥාවක් දුන්නේය. ඊළඟට දෙවැනි ඡේදය අපි බලමු. ගාමිනී කුමාරෝ ගාමිනී කුමාරයා, එහෙම නැත්නම් ගැමුණු කුමාරයා, තං බත්ත පින්ඩං ඒ බත් පිඩ භූමියං කිපිත්වා බිම හෙලලා, කිපිත්වා කියලා බිමට දාලා, සයනං ගන්ත්වා ඇඳට ගොස්, සයනේට ගොස්, හත්තපාදේ සංකුචිත්වා අත්පා, සංකුචිත්වා කියලා කියන්නේ හකුලවලා, නිපජ්ජි උන්නේය, එහෙම නැත්නම් නිදාගත්තේය. කුමාරස්ස මාතා කුමාරයාගේ මව විහාර මහාදේවි, විහාර මහාදේවිය සං එය දිස්වා දැක සන්තිකං ගන්ත්වා සමීපයට ගොස්, කිමත්තා, මෙතන කිමත්තා කියලා තියෙන්නේ කිමන්තා නෙමේ, කිමත්තා කුමක් නිසා ඒවං සයසීසීති, ඒවන් මෙසේ සයසීති කියලා කියන්නේ නිදන්නේ දැයි, උච්චි විචාලේය, එහෙම නැත්නම් ඇහුවා. කුමාරෝ කුමාරයා උත්තර දිසායන් උතුරු දිසාව දමිලා, දමිල අය, එහෙම නැත්නම් දෙමළ අය, දක්කින පස්සේ දකුණු පස, එහෙම නැත්නම් දකුණු පැත්තේ ගෝට සමුද්දෝ ගොළු මුහුද, හතං කෙසේ සුකේනාහං, සුකේනාහං කියලා මේ සංධිපදයක් තියෙන්නේ, සැපයෙන් මම සයාමි නිදන්නේ ඉති යයි ආහ විචාලේ, එහෙම නැත්නම් කිව්වේය. කුමාරෝ කුමාරයා පණ වනාහි මයි වයප්පත්තේ මගේ වයස්
මෙතන වයසට ගිය කල්හි මම වයසට ගිය කල්හි දමිලේහි සද්දින් දමිලයන් සමග යුන්ජිස්සාමීති යුද්ධ කරන්නෙමි චින්තේසි සිටීය. එහෙම නැත්නම් හිතුවා එයා වැඩිමහලු වියට පත් වුණාට පස්සේ යුද්ධ කරනවා කියලා එයා හිතුවා. ඊළඟ ඡේදය බලන්න අපරේණ සමයේන නුදුරු සමයේක එහෙම නැත්නම් ඊළඟ සමයේ අත්තනෝ පිතරං තමාගේ පිතරං කියලා කියන්නේ පියතුමාට පියතුමා උපසංක්‍රමිත්වා ගිහිල්ලා එහෙම නැත්නම් ළඟට ගිහිල්ලා තමාගේ පියතුමා ළඟට ගිහිල්ලා දමිලේහි සද්දින් දමිලයන් සමග යුන්ජු මෙතන නම් මේ අකුරක් ඕන තව යුන්ජිතුන් යුද්ධ කරන්නට වරං යාචි ආයාචනාවක් ඉල්ලුවේ එහෙම නැත්නම් වරමක් යාචි ඉල්ලුවේය. පිතා පියතුමා න අදාසි නොදුන්නේය. පියතුමා ඊට පස්සේ ඒකට අනදුන්නේ නැහැ. කුමාරෝ කුමාරයා ဒුතියම්පි තතියම්පි ဒුතියම්පි කියන්නේ දෙවනුවත් තතියම්පි තෙවනුවත් යාචි ඉල්ලීය. නවතවනවතත් ඉල්ලුවා කුමාරයා පිතා පියතුමා න මෙතන සංදිපදයක් තියෙන්නේ නාදාසි ඒව නොදුන්නේමය කියන එකයි නොදුන්නේමය. ගාමිනී ගාමිනී කුමාරෝ කුමාරයා කුමාරෝපි කුමාරයාත් කියලා තියෙනවා. මම පිතා මගේ තාත්තා න පුරිසෝ පුරුෂෙක් නෙවේ. ඉත්ති ස්ත්‍රියක් ඉති යයි ස්ත්‍රීති කියලා කියන්නේ ස්ත්‍රියක් කියයි. වත්වා කියා ගීවා බරණාදයෝ මෙතන ගීවා බරණාදයෝ කියන්නේ ආභරණ බෙල්ලට දාන ආභරණ ගැහැණු අය සඳහා පළඳින ආභරණ. ඉත්තාලංකාරේ මෙතන ස්ත්‍රී අලංකාර කාරේත්වා කරලා බෙල්ලට දාන ආභරණත් ඒ කියන්නේ මාල ඒ වගේම ගැහැණුන් අඳින ගැහැණු අය අඳින අලංකාරත් කාරේත්වා කරලා පිතුසන්තිකං පියා සමීපයට පේසේසි යවීය. පේසේසි කියලා කියන්නේ යවීය අතීත කාල ක්‍රියාපදයක්. සතු ඊට පස්සේ පිතු රාජා පිය රජතුමා දණ්ඩේන දණ්ඩකින් පහටෝ පහරකෑ ආසිවිසෝ විය සර්පයෙක් මෙන් කුජ්ජිත්වා. කුජ්ජිත්වා කියලා කියන්නේ මෙතන මේ කිපිලා. ගාමිනී කුමාරං ගාමිනී කුමාරයා ගන්හා පේතාති අල්ලා ගනිව් යයි අල්ලා ගනිව් යයි ආනාපේති අනකලේය. සෝ ඔහු මලය ජනපදම් පලායි මලය ජනපදයට පලායි කියලා කියන්නේ පලා ගියේය. ගාමිනී කුමාරයා පලා ගියා. තතෝ පට්ටාය එතැන් පටන් කුමාරෝ කුමාරයා දුට්ට ගාමිනීති දුටු ගැමුණු යැයි පඤ්ඤායි ප්‍රසිද්ධ විය. එහෙම නැත්නම් ඇමතු අය විදිහට තමයි එයා දුටු ගැමුණු කියන කුමාරයා දුෂ්ටගාමිනී කියලා මේ ප්‍රසිද්ධ වුණා. ඊළඟ එකට බලමු අපි ඊළඟ ඡේදය. අත පිතරි කාලකතේ අත ඉක්බිති පිතරි කාලකතේ පියතුමා මිය ගියාට පස්සේ කාලකතේ කියන්නේ මිය ගියාට පස්සේ රෝහණ නගර මාගම්ම රුහුණු නගරයට පැමිණ රෝහණ නගරයට පැමිණ රජ්ජේ අභිසිත්තෝ මෙතන සංදි වෙන්න ඕන මෙතන අකුරු දෙක එකතු වෙන්න ඕන මේක වචනේ අභිසිත්තෝ රාජ්‍යේ අභිෂේක අභිෂේකේ අචිරේනව නොබෝ කලකින් බලකායම් බලකායම් කියන්නේ බලකායක් සංවිධාය සංවිධානය කරලා අනුරාධපුරේ අනුරාධපුරේ රජ්ජං කාරොන්තේන මෙතන රාජ්‍ය කරන කාරොන්තේ කියලා වචනේ ඊයේ දෙන්න ඕන රජ්ජ රාජ්‍ය කරන එලාරේන එලාර සමග දමිල රාජේන ආ මෙතන එලාර දමිල රාජේන දෙමළ රජතුමා සද්දින් සමග යුද්ධ මකරි යුද්ධං අකරි කියන එක යුද්ධ මකරි කියලා සංදි කරලා තියෙනවා. යුද්ධ කලේය තේහි කතේසු ඒ කල යුද්ධයෙන් සංගාමේසු කියලා කියන්නේ යුද්ධයෙන් ඒ කල යුද්ධයෙන් මේක එකම භක්තියෙන් කියලා තියෙනවා. තේහි කතේසි සංගාමේසු කියලා ඒ කල යුද්ධයෙන් විජිතපුර
ඒකල යුද්ධයෙන් විජිතපුර මහා සංගාමෝ විජිතපුර මහා සංග්‍රාමය අතිබීසනෝ අබවි අතිබිහිසුණු අබවි විය අබවි කියන්නේ මේ අතීත කාලෙන් දීලා තියෙන්නේ අබවි විය තස්මින් සංගාම භූමියන් ඒ සංගාම භූමියේ ඒ සංගාම එහෙම යුද්ධ භූමියේ එලාරෝ එලාර පති වැටුනේය පති කියලා කියන්නේ වැටුනේය තස්මින් තතෝ තස්මින් ඒ තතෝ ඒ සකල ඊට පස්සේ තස්මින් තතෝ ඊට පසු සකල ලංකා දීපං සියලු ලංකා දීපය ඒකච්ඡත්තං කත්වා එක්සේසත් කොට රජ්ජං කරොන්තෝ රාජ්‍ය කරන්නේ දමිල කචවරං මෙතන දෙමල කරදර ජාපෙත්වා දවා ජාපෙත්වා කියලා කියන්නේ මේ දවලා ලංකා සම්බුද්ධ ශාසනං ලංකා සම්බුද්ධ ශාසනය ජෝතයි මෙතන ජෝතයි කියලා කියන්නේ බබලවිය තතේව එසේම ලෝහපාසාදංච ලෝවා මහපායද මහා චේතියංච මහා චෛත්‍යද ඒ කියන්නේ මිරිස මේ මෙතන වන්නලිසයද මරිච වට්ටින්ච මිරිස වැටියද නානා විහාරාණි නොය විහාරද කාරාපේසි කරවීය දුටගාමිනී රාජා දුටුගැමුණු රජතුමා සද්ධා සම්පන්නෝ සද්ධා සම්පන්න මහා වීරෝති මහා වීරේකයි උත්තං වෘතාන් තේම නැත්තම් කියන ලද කියයි මහා වංශේ මහා වංශයේ ඉතින් මහා වංශයේ තියෙන කොටසක් තමයි මේ පරිවර්තනය කරන්නේ ඉතින් මේක තමයි 10 පන්තියේ දරුවන්ට දහම් පාසල් අවසන් කරන අයට ගැටලු තියෙන. ඉතින් මේකේ සිංහල අදහස තමයි මම මේ කිව්වේ. අනිත් ඒවා වලට පුළුවන් කියවලා තේරුම් ගන්න. ඉතින් මේකේ ව්‍යාකරණ හැම යටින් පාඩමේ තියෙනවා. ඒවා වලට බලා ගන්න පුළුවන්. මං ඊළඟ පාඩමෙනුත් ඊළඟ පරිවර්තනය වලට කියලා දෙනවා. හැමෝටම සුබ දවසක්. තෙරුවන් සරණයි.